සමන්තා චක්කවාලි සූ අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලු අයන් බදන්තා දම්මස් සවනකාලු අයන් බදන්තා නමුෝතස්සෙ භගවතු අරහතු සබ්ධම්මි සුුවප් ටිහත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතුವීසාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්್තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ ස්බнюුනෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්්‍ය ධම්මිසු අපපටිහතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වීසාරච්ච විසාරදස්සෙ සබ්්‍ය සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ. ධම්್ಮರಾಜಸ್ಸೆ ධම්್මತ್ಸಾමಿಸ್ಸೆ ತಥಾಗತස්್ಸೆ ಸಬ್ಬ್ಯುನು ಸම්್මාಸಂಬುද್්ධස්್ಸೆ නಮೂತස්್ಸೆ ಭಗವතුುಅರಹತು ಸಬ್ಬධම්ಮೀಸುವಪಟಿಹತඥාಾನೆಚಾರස්್ಸೆ. දසබල්ල දරස්ස චතු වීසාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්нюුණෝ සම්මා සම්බුද්දස්ස උතුමෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුන්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී, ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධ පිටිනොවේවා උතුම්ම භග්‍යවතුන් වහන්සේගේ සතිමු බුද්ධವච්චනය භාග්‍යවතුන් වහන්සී සතුට වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සළු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සත්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිංවත්නී අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙට් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධදයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී ධර්මානු ශාසනාව සඳහා පින්වතුන්ට මාතෘකාව හැටියට තෝරා ගත්තා ධම්ම පද පාලියෙහි එන එක්තරා ගාථ රත්නය අන්ද භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව කනම මේ ගාතා රත්නය ගාථ රත්නය අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම වටින මාතෘකාාවක් මෝලික කරගෙන දේශනා කරපු ගාථාව. අන්ද බෝතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සද. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොහෝ දෙනෙක් අන්දයි මේ අන්ද වූ ලෝකයා හැබැයි ඒ අන්දෝ ලෝකයින් බොහොම සුළු පිරිසක් පිෙනීම ලබලා මාර්ගය ගමන් කරනවා. හරියට උදාහරණයක් දේශනා කරනවා සකුන්තෝ ජාලමුත්තෝව වටුකුරුල්ලු වැද්දිෙක් වටුකුරුලු රෑනක් අල්ලන්න ඒ දක්ෂ වැද්ද දැලක් කලෙනවා. හැබැයි ඒ දක්ෂ වැද්දගේ දැල එලුනට එයින් දක්ෂ වටුකුරුල්ලන් දැලට හසුනොවී බේරියනවා අපපෝ සං්ගාය ගච්චදී. ආන්න ඒ වගේ අන්ද වූ දුස්ප්‍රාඥඥෝ ලෝකය තුළ ඉතාම සුළු පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ තුලින් සසර ගමන නිමක් කරනවා. පිනතිේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළ එක සිදුවීමක් මූලික කරගෙන. බුදුරජාණන් වහන්සේ දවසක් අලවනගරයට වඩිනවා. අලව නගරේ නගර වැසියන් දන්දීල එවරුණාම ඔවුන්ට බනක් කියනවා එදා දේශනාවට මාතෘකා කරගත්ති මරණ සතිය යම්කිසි කෙනෙක් මරණ සතිය නොවැඩුවොත් හරියට සරපයක් දැකපවෙලාවට ඒ සරපයට බියවී කෑ ගසන්න යම්සේද ආනනි වගේ මරණයට බයිවෙලා මතු භවය දුකති භාවයක් කරගන්නවා. හැබැයි මරණසතිය වඩන කෙනා හරියට මරණයට මුොහුණ දෙන්නේ සරපයන්ට බියනැති කෙනේ සර්පයන් දැකල සරපයන් අල්ලල ඒ සරපයන්ට බියනැති කෙනේ. කෝටු කෑල්ලකින් සරපයාව ඔසවලා විසිකරලදාාන අම්සේද ආන්න ඒවක මරණයට මුොහුණ දෙනවා. බයනැතුව මරණයට මොහුණ දීලා ඊළඟ සංසාර ගමන සුකති භාවයක් කරගන්නවා. එදා මේ දේශන වහගෙන හිටපු බොහෝ දෙනෙක් හිටියට ඒ ධරම මේ දේශනාවෙන් ප්‍රතිඵල ලබාගත්ත සුලු දෙනයි ඒ අතර හිටිය එක අවුරුදු දහසයක් වයිසැති දැරිවිය. ඇ මේ දේශනා වහලා ගෙදර ගිහිල්ල මරණ සතිය වැඩවා. තුන් අවුරුද්දක් එකදිකට මරණ සති වැඩුවා භාගෙවතුන් වහන්සේ දිනක් ලෝකයේ දිහා බලනකොට භාගතු වහන්සේගේ කරුණා දැලට ඇව අහෝනා. ඇයට පිහිටවීමේ බලාපොරොත්තින් තුන් අවුරද්ගකට පාසෙන් නැවතත් භාගතුනාන්සේ අලවුට් නගරේ අග්ගලාව කෙනෙ විහාරට වැඩම කළා. එදත් නගරේ ජනතාව. භාගතුන් වහන්සේට දන් දෙන්නාව දානේ වළදල අවසාන බුක්තාන මෝදනා ධර්ම දේශනා පවත් වන්නේ නමුත්දැන් එදාර දැරවියට ගෙදරින් ඒ ගන්න බැරි ප්‍රශ්නිකට මොහොුණ දුන්නා ඒ ගෙදර ප්‍රදිිමහන ගෙදර තමන්ගේ පේෂකර්මාන්තය තවන්ට කරගන්න ඕන නිසා තාත්ත එඉදා ති්‍යවශම දිවගැද දෙන්න නිසා නූල් බදිික යන්ත්‍රයට දැරවීට. ඇ ඒක නොකොළොත් තැයට ගුටි කන්න වෙනවා. එනිසා ඇ ඒක නිමා කරල යන්තයත් පේෂකර්මාන්තයට බාරදීල යන අදහසන් යන්තරයේ කරීතියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ බන කියන්නතු බලාගින්න්න ඉන්නවා ඒනක. ධර්ම ශාලාව ලගින් ඇ යනකොට බාකතු නහසැර සියලු පිරි සතරෙන් ඇ දි ූන බැලුව. මෙන් රජවුරු සිතවරු ඉන්දෙද්දී මම වගේ දුපත් කෙනෙක් දිහා භාග්‍යවතු වහසේ බැලුවේ මට අනුකම්පා කරන්න වෙන්නති. එහි මනුකම්පාවක් කරන භාග්‍යවතුන් වහන්සේ මගැහැරල යනක සුදුසුනෑ කියලා. එදා ඇය බුදුරජාන් වහන්සේකිළඟට ගිහිල වන්දනා කළ. එකත් පසෙකින් හිෙදගත්ව ඇයගේෙන් බුදුහාමුදුර පශ්නක හනවා කොහහි ඉන්දලද ඉන්නේ. ඇගේන දන්නෙනේ. හෙද න්නේ ඇකනව දන්නේනේ. ඉළඟ ටහනවා නොදනිමිද දනිමිස්වාමීණි දනිමිද නොදනිමි ස්වාමීණි. භාගතු වහන්සේගේ ප්‍රශ්න වලට ඇ එවිදර පිළිතුර දෙනකොට මිනිස්සු බීන ගන්නවා. පේනවනේද මෑගෙති ආඩම්බරකම. භාගතුනසේ මී තරන් කරුණාවෙන් සිගල දෙන අතරරි මෑගේ ප්‍රශ්ණහනවා ඇගති උද්දච්චකට භාගතතුනාහසර විළිතුරද නැනට බලන්න ඇයි ඒයි දන්න ඇද කොහහින්දලම ඉන්න කියලා. ඇයි මේෑ දන්න ඇද කොහෙට දන්න කියලා බනින්නගත්තා. ඒ පිරිසට මේ වෙලා ඇතිවෙිච්ච සංවාධීෙන් නිවැරදි බවදන් වන්න ඒ වෙලාවී භාගතුන සෑග මෙිහි ප්‍රශ්න කරන්න. නොබගින් ඇහෙවා කොහන්දල දෙන්නේ නොබකවා දන්නනේ ඇයිහෙම උත්තර දු්‍යයාානවා. ඒ කියන ස්වාමීණ්‍ය උබහන්සේ දන්නෝ මම මේ එන්න ගෙදර ඉදල කියලා. ඔබහන්සේ මේ ඇහුයි මගින් දැංගෙන තැන ඉදල නෙවේ ස්වාමීණ ඔබහන්ේ මගෙන්ව ගිය ජීවිත ඉදල මේ ජීවිතේටාව කොහිදලද කියලා ස්වාමීනිි මංගේක දන්නේ ඒ මහි මුත්තර දුන්න කියනවා ආයිමත් අහනවා මං කොහෙෙන්ද යන්න කෙල් හවා නොඹ දන්නෑ කිව්වා ඇයි මුත්තර දුන්න යනවා ස්වාමීය ඔබහන්ස දන්නවා මම්ම මේ අන්තරයක් අරගෙන යන කරමාන්තශලාවට කියලා නමුත් ඔබහන්සේ මගින් ඇහුේ දැන් යන තැනෙවේ ම මෙරල්ල කොහෙදයන්න කියලා ස්වාමීනක මම දන්න ඇති නිසයි දන්න කියලකිවී ඊළඟට ආයිමත් අහනවා මම දන්නවදකල් හෙවා. මම නොදනමි දෙකිල් ඇැහොවා නොබකුව දනිමි කියලා. ඇයි අහනෝහෙම කිව්ව. ඇයි කියනව ස්වාමීනී ඔබහන්සේ මගෙන් ඇහවී. මම මෙරෙන බව දන්නවාද කියලා ස්වාමීනී මංගේ එක දන්නවා එනි සෑමන් දන්නවා කිවී. ඊළඟට ආයි මත්තානවා මන් නොබගගේ ප්‍රශ්නයක් ැහවා. දනිවිද කියලා නබට දන්නනෑ කිව්වා. ඇයි අහන හහි මුොත්තර දුන්නේ තවට කියනවා ස්වාමීිනීය ඔවබහන්සේ මගින් ඇහවේ. මම කවද්ද කොතන දෙද මෙැරෙන්නේ කියලා ඒක දන් නැතිනී සැයි ස්වාමිනිිමන් දන්නෑැකිවේ. භාගතු වහස මිනිමේ කාරණාව දක්කමින් සාදුකාර්දනවයට ඇගේ පිළිතුරු තහවුරු කරන්න. මිනිස්සු පුදදුමේට පත්වෙල බලන්ඉන්නවා. අන්න ඒ පුදුමට පත්වෙලයිනෙ මිනිස්සු වෙනුවෙන් භාගිතනාන්සමේ ගාථාව දේශනා කරන්නේ. ලෝකයේ බොහෝ දෙනේ අස්ෘතවත් බ්‍රාාවය නිසාම දුෂප්‍රාඥඥයි. ඒකැයි කිවේ අන්ද වූ කියලා. බුදුරජාණන් වහන්සීමේ අන්දයාට උපමා කළේ ඒ බාල බවනිසා. අන්දයා කියන්නේ හරියට බාලයකුට හා සමානයි. බාලියගේ අන්දයයි අතරි කිසි වෙනසටනේ. පිගති අන්දේ ජාත්‍යන්ද කොඩා කාල ඉඳලමී ඇස්වලින් දැකලා පටහාගන්න දේවල් ඒ ජාත්‍යන්දය තේරුම් කරගන්නේ ඔහුට දැනෙ නෙවිදියට උදාහරණයක් හැටියට කොඩා කාලි ඉඳලාම ජාත්‍යන්දය කහල තිබුණති. අම්ඹ කියන්නේ කලුපාටයි කියලා. එමනත්තන් හඳ පිළිබඳ වහල තිබුණුති හඳපායන්නේ දවල්ට ඉරපායන රෑට කියලා. ඒ කුඩාකාලඉඳලා අහල තිබෙන දී ඒ දෙයින් තමයි අන්දෝ කෙනා දේවල් තෝරගන්නේ. මොකද ඔහට ඇහෙෙන්. යමක් දැකලා තේරුම්කර ගැනීමේ ඥානයක් ඕටනේ. අන්ද වෝ කෙනෙකින් කවදාවත් නොගියපු පාරක යනවා. අන්දකින කවදාවත් නොගියපු පාර කියනවා. අන්ද කෙනා ඒ පාර යනකොට ඒ අන්දකිනාට මඟට වඩා යන්න වෙන්න නොමග. අන්දකිනාට මඟට වඩා යන්න වෙනි නොම වැඩි පුරමයන්නේ පාරවල් වල ලෙබේ මාර්ගී පිට ආං ඒ වගේ තමයි බාලෝ කෙනා බාල කෙනාට දුස්ප්‍රාඥ බව නිසා ඔහුට දේවල් තේරුම් කරගන්න පුළුවන් හැකයා විතා මඩුයි තමන්ගේ ඥානයට ගෝචර වෙන දේවල් කරගන්න ඉතාම දුර්ලබයි. ඒ දුර්ලප පව නිසා පිඟත්නී ඒ අන්ද වෝ කෙනාට බාලෝ කෙනට මෙ හොඳ නරක කුසල් ලකුසල් පින පව කියන එක තමන්ට දැනෙන විදිර්තම තේරුම් කරගන්නේ. තමන් යමක්කලු තමන් ඩීතරම් මේ මම කළේ හොඳ දෙයක් කියලා කමැතිදයක් යම්කිසි කෙනෙක් කනවා දැක්කොති ඒක හිතෙනවා මේකරේ වැරදි වැඩක් කියලා. ඔහුගේ ඥානයට ගෝචර විනිීමමිදියට ඒ බාලය දේවල් තේරුම් කරගන්න ගියාම බාලයට හොඳ දේ මොකද නරකදේමො කද කියෙල තේරුම් කරගන බැරුව සමහරලාට හොඳ දේවල් ප්‍රතික්ෂේප කරනවා නරක දේවල්න් කරගන්න ඒ එක බුදුරජන්හන්සේර දේශනා කළේ යම්කිසි බා තමන් බාලයක් බව දන්නවනං එයින් ඔහු පණ්ඩිතේ හැබැයි යම්කි තමම් පණ්ඩිතෙක් කෙළ හිතාගෙන ඉන්නවනං සවේ බාලෝති ෝච්චති ඒ කාන්තේ මොහ බාලෙක් ැඩිරි තමයි භාගතුරහන්සේ පිළිගන්නේ ඒ ආති විශේෂ කරුණ ඒ කාන්තේ මුහ ාලෙක් හැටි තමයි භාගිතු වහන්සේ දේශනා කරේ දවසත් හොරු දෙන්නේ මේ හොරු දෙන්නා ගැටකපන හොරු දෙන්නේ ගැටකපන්නන් කියන්නේ මිනිස්සුන්ගේ ළඟතියන මුදල් පසුම්බි වටිනාදේවල් හොරකං කරනයට සෙනගා අතරට ගිහිල්ල ඒ සෙනග අතරින් සෙනකට නොදැනෙනසේ ඔවුන් ඒ සෙනගින් වටින දේවල් මං කොල්ල කනවා. දවසක් මේ හොරු දෙන්න ගියා බනක් කියන තැනකට විශාල පිරිසක් දෙමි බණහන රැස්සල ඉන්නවා. එක හොරෙක් බනශාලාවගට වාඩි වුණා. අනිත් හොරත් තැනක වාඩිවෙලා ඒ හෝරා බලන් ඉන්නවා කාගේ මුදල් පසම්බිද මං හොරකන් කරන්නේ අනිත් හොර වාඩිවෙලා ඒක බලන්නනැතුව බණටි හනවා. දේශනා වහගෙන ඉඳලා සසරපින් මෝද වෙලා දේශනාව නිමාවට පත්වෙනකොට ඒ හොරා ධර්මාබෝධය කරගත්තා. ඉතින් ඔහු සෝවාන් පලට පත්පච්ච නිසා ඔහු එදා හොරකංකරේනේ. නොකද සෝවාන් වහන්සේ මාර්ගඵලයේ ලබනකොටම අකුසල කරන හේතුව සම්පූර්ණිම නැති කරනවා එගරිගෙන සේතු ගාතක විරතිය කියලා. අකුසල කරන හේතුව සම්පූර්ණිම සෝවන් වහන්සේ නැති කරල තියෙන්නේ. ඉතිං අර අනිත් හොරා කෙනෙකුගින් වටින දෙයක් හොරකං කරගෙන දැ යනවා. ඕ ගිහිල්ලා රගත්තු දෙ ඔහුට දවස ජීවත්වන ප්‍රමාණුම තින්ඒ නිසා ඒ හොරා අර සෝවාන් වෙච්ච කෙනගෙළඟට ගිහිල්ලා ඔහුට දෝස් කියනවා මොන මෝඩ වැඩත් දොයි කළේ අච්චර ලස්සනට වටින දෙ හොරකංකරගෙනේ නවස්ථාව තිබිලා තියෙන උඩගුකමට හොරකංකරනේ ඩැංඉතින් කෝමේ ගෙදර ළමයිට කන්න ක ඕොනට කන්න දැන්මයි ප්‍රතිපත්ති රැකගෙනාව කන්න දෙනවද දැ කන්න දෙන ප්‍රතිපත්ති ද එහෙම කියල බනින්න පටන් ගත්තා මහලොකට හොරකන් කරනග ගිහිල බණහන ගත්තා බෝධි සර්ථය වගේ බනින්න ගත්තා අර හොරා මේ සෝවානච්ච පුද්ගලට බැන්නේ හරි අඥඥාන ක්‍රියාවක් කලා වගේ අදත් මිනිසු හිම ඉන්නවන. කොච්චර මිනිස්සු ඉන්නවද ඒවිදේ සිතුවිලි ඇති කරගත්තු. සමහර වෙලාවට මිනිස්සු හිතන්නේනෑ මම මේ කරනදේ මොනවගේ ප්‍රතිඵල ලැබෙනවද කියලා. ඔහු හිතන්නේ මේ වෙලාවේ කරනදේ තුළින් තමන්ට සතුටක් ලැබෙනවා. හැබැයි සතුටු වෙන්න පාවිච්චි කරපු දයින් තමන්ට වෙන්නේ සංසාරයට මහාදුකා. අති දීර්ග කාලයක් තමන්ට දුක්කිදිනෑ සිද්ධ වෙන්නේ ඒක බාල බවනිසා බාලයට තේරීන්නේ. බලන අදකාලි මිනිස්සු සමහර කෙනෙ කින්වා පින්හතුරි පව් කරන්න බයක්නෑ. මෙලෝ පිල්ලිගන්නේ පරලෝ පිළිගන්නිනේ සුගති දුගතිය පිළිගන්නේිනේ. පවු් පිළි ගන්නේනේ සමහලට පිනට ගරහනවා මන්න තරම් බාල වැඩද්ද බලන්න. ඒ බාල බව නිසාම පත්නී ඒ බාලවෝ කෙනා සසරට මහාදුක් ලැබෙන ති මේ කාරණාව පින්ගත්තුන ඉතාම වැටින කරුණ. මේ කාරණාව හරියට තේරුම් අරගෙන අපට ීවි මේ ධරමය තුළින් අපගේ ප්‍රඥාව දියුණු කරගත්තො පිහත අපට ලොකු ලාභයක් ජීවිතය ලබන්න පුළුවන්. ඒ ලාබේ ලබන්න පොළුවන් හොඳම අවස්ථාව තමයි පිහතුනී මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම්ම කුසල් දහම් උපදවගන්න එක. කුසලයම තමයි අපේ ජීවිතයට පිහිටක් පිළිසරණක් වෙන්නේ පිහතන අපට ජීවිතය කුසල් වඩනව කියන එක මුදල් මතමී දෙගෙන කරන්න ඕන දෙයක් නෙවේ ධනය තියෙනවනන් කෙනෙකොට ධනයම් පින් කරන්න පුළුවන් හැබැයි කොයි තරම් දේවල් තියෙනවද ජීවිතය අපට මුදල් නැතුව කරන්න පුළුවන් දේවල් අ එක්තරා බුද්ධ ශාසනයක ක්කාසංකය කල්පලක්ෂියයකට කලින් පිහතුනී එක්තරා බුද්ධ ශාසනයක හිටිය එක දුප්පත් මනුස්සේ බොහෝ දෙනෙක් දන්දෙනකොට මේ මනුසයට දන්දෙන සල්ලිනේ දවසක රහතන් වහන්ේ නමග ළඟට ගිහිල්ලා මේ දාසයක් පන්සිල් ගන්්ඩවා ජීවිතේට ම පන්සිල්ගත්ය එක වතායි අද බලන්න උදෙත් පන්සිල් ගන්නවා දවලුත් පන්සිල් ගන්නවා රෑත් පන්සිල් ගන්නවා. පන්සිල් ගත්තට බොහෝ දෙනෙගුළඟ පන්සිල් ගන්න අරමුණ මොකක්ද කියල දන්නේන්නේ. එ නිසා පන්සිල් ගන්න ප්‍රමාණයට වඩා වැඩිවාරගානක් කරන්න සිල්පද කඩනක. එක සිල්පද දෙයක්වත් අධදිෂ්ඨානෙන් රකින්නේන්නේ. නමු මේ දාසයක් පන්සිිල් ගත්ත ජීවිතය ටික වතාවයි. දීර්ඝෞෂ්‍යයක් තිවිච්චම කාලේ දීර්ග කාලයක් මොහු එ දිගටම පන්සේ සමාදැන්ගල ැරුුණා මේ බුද්ධ ශාසනය පින්වතුනී වැඩිම කාලයක් එකපුුණ්‍ය කර්මයක් කරලා දීර්ග කාලයක් මහකුසල් ලබපු මහත් පල මහානිසංසල් ලබපු තෙරුන් වහන්සේ හැටියට මේ ශාසනය පහල වෙනවා. උහන්සගේ නමත් පංච සීල සික්කාපධන තෙරුන් වහන්සේ කියැයි ප්‍රසිද්ධ වෙන්නේ. උහන්සේ රහත් බව් ලබනව පේශසන. මොකද කරපු පොන්න කරමේ පන් සිල්පද පහරයක්කොපේක. පිහතුට සිල්පද රකින කෙනාට ජීවිතය කොයිතරම් සැනසීමක් තියෙන මද. කවරුහර කෙනෙ කරයට සිල්පද රකිනවන ඒ සිල්පද රකින කෙනාට ජීවිතේ මොනතරම් සැනසීමක් තියෙනවද. ඒ තියෙන සැනසීම වැඩිපුරම ලබන්න පින්වතුනි මරනාාසන්න වෙලාව. මරනාාසන්න වෙලාවේ ඇතිවෙන මරණීය බය තුනීකරගන්න පුළුවන් හරයට පින්වතුනි පන්සිිල් පද පාරකිෙනගෙනට. අපේ මහබෝසතාණන් වහන්සේක ජීවිතයක පිඟත්නී ඔන්න ඔය විදියට අලීන සත්තු කුමාරයා කියල නමින් උපදිනවා. තාත්තකනම ජයද්දිස. මේ ජයදදිස රජතුමා තම එතකොට රාජ්‍යපාලනය කරන්නේ බෝසතන් වහසේ බොම කුඩයි. ඔය ජයදදිස රජතුමා දවස තමන්ගේ අමාත්‍යවරු පිරිසක් එක යනවා මූ දඩේමි. එක මුව වට කරලා රජතුමා ඔට්ටුවක් කල්ලනවා අභියෝගයක් දෙනවා. මවා කාග හරි ලඟින් ගියොත් ඔහු මයි තනියින්ගෙන මොයි කලන්න ඕන. තැ රජතුමා අභියෝග කරාට මවා පැන්නේෙ හරියටම රයිතුමාගේ හිසටුඩි දැක් රතුමා පොරුන්දු ච්ච පොරුන්දු ඉතු කරන්නඕෝඩ. ඉතිං රජතුමායිට පහුෙන දම යනව කැලියට මෝදඩේමේ මොයි කල්ලන්න කැලේට යන්න හදනකොට නන්දකිලික බ්‍රාක්්මණී ඒ ගාතාවක්යක් කරගෙනාව රයිතුමාට කියල දෙන්න. රජුදයි මෝදඩමි යන නිසා බ්‍රාක්්මණයාව නිවසකට ගෙනල්ලා ඒ නිවසේ පරිවාර පිරිසක් තමන්ගේ උපස්ථානයට දීලා නිවසේ රඳවලලා හෙට උදෑසනම ම නව හෙට උදෑසන මගේ මාලිගාවටෙන්න මම ඔයි ගාතටි කහල පණඩුරු දෙන්නන් කියෙන පොරුන් වෙල යනවා. රජු එහෙම කැලේට ගියාමෝයි කැලේ ඉන්නවා. එක ෂ මේ යක්ෂියට රජුවහුවෙනවා. තැන් රජුව කන්න හදනකොට රජුවර නන්ද බ්‍රාක්්ණයක පොරොන්දුව මතැක්වෙල හොට එක දවසකට ජීවිතදානඉල්ල ගන්නවා. තින් ඒවෙලාවේ යක්ෂයා කැමැති වෙලා එක දවසකට ජීවිතධානය දන්නා. රජු පහුවදාම මාලිගාවට ගිහිල්ලා න්ද ්‍රාක්්ණයගෙන් ගාතාටි කහල ඔහුටත් කහවුනු දීලා රජු පිටත් වෙනවා පොරුන්දු ඉටු කරන්න යක්ෂයට තමන්ගේ ජීවිතයේ දන්න එදා පින්වතනි මේ බෝසතාණන් වහන්සේ මේක දැනගෙන කන ජයදිසරයිතුමාගේ තාත්තමක දැනගෙන රජතුමාට කරුණු පැහැදිලි කරවල දීල පියරජසුමාව නවත්තලා අලීන සත්තු කුමාරයා යනවා යක්යට තමන්ගේ ජීවිතය දන් දෙන්න කවරුවෙන්උේ තාත්ත නමී යක්ෂයා දන්නවා මේ ආවේ රජුකෙ පුතා යක්ෂයා කුමාරයගෙන් අහනවා මිනිස්සු ජීවත්වෙන්න්න කැමති මරණයට ගොඩක් බය නමුත් ඔබ ඔබ ජීවිතය කැප කරලා තමන්ගේ ජීවිතය මැරන බව දැනගෙන කහොමොද යක් නැතුව මගේලඟට ජීවිත පරිත්‍යයක් කරනාවේ. මට එක අදහා ගන්නවෑ කියනවා. තේවිලාවේ බෝසතන් වහන්සේ කියනවා. මම මොකටද මේ මරණයට බයිවින්න. මම ජීවත් වනත් මට ලොකු සැපයක් තියෙනවා හොඳ මම රජකිනිග්ගි පපුතිේ මට ලොකු සැපියත් තියෙනවා හැබැයි මතකතියාගඩ. ජීවත් තුනාට සැපයක් තිබන වගේම හොඳින් මතකතියාගණඩ මම මැරුනොතින් මම යන්නේ මීට වඩා උසස් තැනකටමිතිරී පහලට වැටින්නේ. කොහොම දෙහම සහතික වෙන්නේ. කුමාරයා කියනවා. මම උපන් දායිදල මී වෙනකම්ම පන්සිල් පද පහෙන් එක පදයක්වත් මම කඩලන. මම පන්සිල් රැකපනිසා මම සිල්පද රැකපු නිසා මට මගේ මරණය ගෙන බයක් වෙන දෙයක් නෑ. තින් ඒවිලාවේ. යක්ෂ්‍ය මේ කාරණාවට අතිශේම සතුටු වෙනවා. යක්ෂයක් කුමාරයට ජීවිත දානය දෙනවා. බලන්න පින්වතුනී. සිල්පද රැකපු කෙනාට ජීවිතයේ. ොනතරම් නිදහස් බවත්තියෙනවද. මැරෙනවට බයින දුගතියට යනවද කියන පිළිබඳ බයක්නේ. ඒ කාන්තෙෙන්ම දන්නමා තමන් රකින සිල්පදවලින් තමන්ට කාන්තෙම සුගතියකට යන්න පුළුවන් කියලා. සීලය කියන්නේ කොයිත් තරම් වටින දෙයක්ද. අපිට සිල්පාද රකිනව කියනෙක ඇත්තර මම අරුණේ හැබ ිල්දයක් පදයක් ගා නැපි හිතනවන. අපට ජීවිත ඔය පන්සිල් පද පහි පන්සිල් පද පහන් පිහත්ය අපට පුළුවන්නන් එක සිල්පදයක් හරියට රකිින්. ඒතමයි බොරු කියන්නේ නෑකට සිල් පදය රකින්න. පින්වතුනි අපගේ සීලියයට අ සිල්පාද හතරටම පින් අත්තකලොක වනුගඩහය දැ අපේ මහබෝෂතානන් වහන්සේ සංසාරී උන්වහන්සේ සාරාසංක්‍ය කල්පලක්ෂයක් පුරාවටම සාරාසංකෙ කල්පලක්ෂයක් පුරාවටම පින්වත්නී එක දිගටම සමාධැන් වෙච්ච සිල්පදයක් තමයි බොරු කියනකින් වැලකිලා තියෙනවා. පිඟත්ති ඒක උන්වහන්සේගේ විශේෂ පුුණන්න්‍ය කර්මය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල අපේ පින් උතු අහල තියෙනවා ලක්ෂණ දෙකා ඒකඒක ලෝම කියන ලක්ෂණයයි උන්නං ලෝම කියෙන් ලක්ෂණයයි. එක යන්නේ? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරයේ සමේ රෝමතියන යම් තැනක් වේ නම් ඒ රෝමතියන හැම තැනකම එක රෝමකූපයයි එතිනින් ඇවිල්ල තියෙන්නේ එකම තැන රෝමකූප දෙකතුනක් ඇවිල්ලනේ සාමන්‍යින් අපේ නම් එකම තැනින් රෝමකෝප දෙකතුනක් එෙන වෙලාවල් තියෙනවා නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයහිෙමනේ වගේ තමයි භාගතු වහන්සේගේමි ඌර්ණ රෝමධාතුව ඕසදී තාරකාව වගේ සුදු පැහැයි යුක්ත රිදියෙන් වගේ බබලන පිවතුන හරියට පොළල පෙරළගත්තු පොළුන්ග ගුලියක් වගේ කරකැවිල තියන ඌර්ණ රෝමධාතුව. මින්න මේ ලක්ෂණ දෙක භාග්‍යතු පෙරළගත්තු පොළුංග ගුලියක් වගේ කරකැවිල තියෙන ඌර්ණ රෝමධාතුව. මන්න මේ ලක්ෂණ දෙක භාග්‍යතුන් වහන්සට පිංහතුන ලැබුණේ පෙරජීවිතයේ පෙරසසරී සාරා සංකය කල්පලක්ෂයක් පුරාවටම පිගත්ති උන්වහන්සේ. කියන උන්වහන්සේ බොරු කියන එකෙන් වැලකිලා තියෙනවා බොරුව කියන එක සම්පූර්ණයම ප්‍රහාණය කල තියෙනවා උන්වහන්සේ බොරු කියලන බොරු කියන එකෙන් සම්පූර්ණයම වැලකිලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වතුනි සත්‍යයම තමයි බෝසතන් වහන්සේ එක කාලි කරලා තියෙන්නේ සත්‍යයම කියල තියෙනවා සත්‍යයෙන් සත්‍යේ ගලපල තියෙනවා. එකන්නේ සත්‍යයෙන් සත්ත්‍යය ගලපල කියනවා කියන්නේ. අපිහිතුම ඔන්න කෙනෙක් අද යම් කරුණක් සමාජයට ඉදිරිපත් කරනවා තමන්ගේ අදහසක් කියනවා. හැබැයි තවවුරුදු දහයකට විතර ගියෑම් පස්සදී තවත් හු කරුණකේ වගේම කියනවා හැබැ අවුරුදු දහායකට කලින් කියපු එකට විරුද්ධයි. හෝග ඇහවම එදා කියපෙ එක අද කියව්ප එකය මොකදද කියලා. සමහරලට එක තැනක කිය්පකට වඩා බොහෝම වෙනශමකාරුණත් තව දැනක කියනවා. ඒකයි මේකයි ගලපන්න කියල කිවති ගලපන්න බේ. එහෙම අය කරන්න මොකද බොරුවෙන් බොරුව ගලපනවා එදායිත් නිවැරදි කරලා කියනවා අදේකත් නිවැරදි කියල කියනවා හැබැයි ගලපන්න බොරුවෙන් බොරුව නමුද. මහබෝසතාාණන් වහන්සේ යම් දවසක යම කිව්වනං ඒ කියපු දේවල් හැමදාම සත්‍යයයි. එනිසා උන්වහන්සේ තුනක් කියනවනං යම් දේවල් තුනක් කියනවනං ඔන්න එකක් සත්‍යයි දෙවනියකත් සත්‍යයි අර දෙවනියකට පලවින එක ගැලපෙනවා. තුංවන එකක් කියනවනං ඒත් තුංවනැට කියප එක ලපෙන විකටත් ගැලපෙන පලික තුන්වනියකටත් ගැපෙන විනිකටත් ගැලපෙනවා දෙවිනක පලිවිනයකරත් ගැලපෙනවා තුංගවිනිකරත් ගැලපෙනවා. එකගැන්නේ සත්‍යයෙන් සත්‍ය ගලපල දේශනා කරලා තියෙනවා කියල තියෙනවා. ඊනඟට උන්වහන්සේඌූ දෙයක්ම කියනවා සිදු විච්ච දෙයක් විතරමයි කියන්නේ සිදු නොවිච්ච දෙයක් කියන්නේ. උවහසේ පිළිගන්න පුළුවන් දෙයක්ම කියනවා පිළිගන්න බැරි දේවල් කියන්නේන. මෙන මේ විදිහට පින්වත්නයේ බෝසතාණන් වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂීයක් පවතුන උන්වහන්සේ සත්‍යම ප්‍රකාශ කරල තියෙනවා ඇත්තම කියල තියෙනවා ඒාති විශේෂ කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ නේ කියන මහාපුරුස ලක්ෂණක ලැබවතානන්නේ කරණාව නිසා. මේ ඇත්ත කතා කරනව කියන එක සත්‍ය පාරමීටාවට අයිති වෙන දෙයක් අපගේ ධර්මය සඳහන් කරල තියෙන්නේ මේ සත්‍ය කියල කියන්නේ අති විශේෂ කරුණ ැ කෙනෙකුට සත්‍ය ක්‍රියාවක් කරන්්ඩ ඕනය කියලා අදහසක් තියෙනවනං ඒ සත්‍ය ක්‍රියාවක් කරන්ඩ යම් කිසි කෙනෙකුගේ යම් සංකල්පනාවක් තියෙන වනං ඇත්ත කතා කරන එකම තමයි සත්‍යයක් ක්‍රියාව කියන්නේ. බන ඇත්ත කතා කරන කෙනා බොරු නොකන කෙනා යම්කිසි කෙනෙකොට ආශිරුවාදයක් කරත් ඒ තුළත්වින් තුන තියෙනවා ලොකු ආශිරුවාදයක්. දැන් එක උදාහරණයක් කියනව නම් අපේ මහබෝසතාණන් වහන්සේ එක ජීවිතයක දීපායන කියලා දනවත් පවුලක උපදිනවා කුමාරයෙක් වෙලා. ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ තමන්ට තියෙන මේ පංචකාම සම්පත් පිළිබඳව කලකිරීමක් ඇති වෙලා ඒ පංචකාම සම්පත් අත්හැරලා රසිි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා තාපසාරාමික වාසය කරනවා. තමන්ට වාසය කරන්න, තමංගික මිත්‍රෙක් කිටිය මණ්ඩබ්්‍ය කියලා ඒ මණ්ඩබ්්‍ය කියන මිත්‍රයා බෝසතානන් වහන්සේට ආරාමයක් හදල දෙනවා. දෙැමි ආරාමි තමයි වැඩඉන්නේ දවසක් අ මණ්ඩබ්‍යන මිත්‍රය බිරිඳයි දරුවයි එක්ක තමන් හදලදුන්නු ආරාමි බලන්නේ තැනට යනවා. ඒම ගියාම දරුව සෙල්ලංකරක රන්න ගමන් එක සරපේම දරුවට දෂ්ට කරලා රුව සිහිමූර්ජා වෙලා වැටෙනවා ඒ වෙලා වේ අර මිත්‍රයා තාපස තුමාගේ ළඟට දරුවවා ඔසවගෙන ගිහිල්ල කියනවා ස්වාමීනී ඔබ වහන්සේලා බොහෝ බලසම්පන්නයි ඔබ වහන්සේලාට කළ නොහැකි දෙයක් නෑ ඔබ වහන්සේලා මන්ත්‍ර දන්නවා අනේ ස්වාමීනිි මගේ දරුවවා බේරල දෙන්න නමුත් කියනවා බොහෝ දෙනෙක් බොහෝ දේවල් දන්න ඇති නමුත් මගේ හිත ඒ තරමට දියුණු කරලනේ මට එක කරන්න පොහසත්කමක් නෑ කියලා මිත්‍රයට කියනවා. මි්‍රයා මිත්‍රයාගේ හිත හදන්න ඕන කමට දීපාන තාපසුතුමා මෙහෙම කියනවා. මට ඕන මනං එක දෙයක් කරන්න පුළුවන් යි සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන්. මේ දරුවගේ නම යංය දත්ත. දැගුණු බලන්න බෝසතාණන් වහන්සේ කරන සත්‍ය ක්‍රියාව. බෝසතාණන් වහන්සේ සත්‍ය ක්‍රියාව කරන කොට කියන මෙහෙමයි. මම පැවිදි ජීවිතයට පත් වනාා තමයි. ලොකු කැමැත්තිකින් පංචකාම සම්පත් අත්හැරලම පැවිදිුණි. නමුත් මගේ පැවිද පිළිබඳව කැමැත්ත තිබුණෙ දින හතයි මන්දැන් අවුරුදු පණහක්කන පැවිදිවෙලා මේ අවුරුදු පනහෙම ඔය දිනහත හැර අනෙත් සියල්ලොම කාලේ ම ගෙව්වේ ගොඩක් කකමැත්තේ. ඒක සත්‍යයයි ඒ සත්‍යානු භාාවයෙන් මේ දරුවගේ විසන සේවා කියලා ප්‍රාර්ථනා කළා. පංවත්න දරුවගේ හිසේතිබිච්ච විස පහෝ ළඟටෙනකම් බැස්සා. ඒඟට මට කළහැකේ එ පමනයි කියලා කියලා තාත්තිකෝ සත්‍යයක් ක්‍රියා කරන්න තාත්‍ය සත්‍ය ක්‍රියා කරනවා දරුවා ගැගට අත තියලා තාත්ත කියනවා මගේ ගෙදරට බොහෝ ෂ්‍රමණ බ්‍රාක්්මණයෝ ධානීටයනවා දුගීමගේ යාචකයෝ යමක්කම කිල්ලෙනනවා මම ඒ දුගී මගේ යාචකයන්ට යම් දෙයක් යම් දවස්සක දුන්නද ඒ දුන්නු හැම්මත් දෙයක්ම දුන්න අකමැත්ති. ඒක සත්‍යයි ඒ සත්‍යානු භහාවයෙන් මගේ පුතා සූපත්්දේවා කියනවා. ද බලන්නම ඇත්ත කීම කියන එක කොච්චර වටිනවද. මේ සත්‍ය ප්‍රකාශ කරනව කියන එක කොයි තරම් වටින දෙයක්ද ඊළඟට පෙන්වතුන දැ තාත්ත සත්‍ය ක්‍රයා කරාම පපුුවලඟට බැහලතිබිච්චි විස ඉන දක්වා බැස්සා. තාත්තක සත්‍ය ක්‍රියාවේ. තැන් දරුවවාඩි වෙලා ඒත් කලාන්ත සභවි ගිෙන තවමත් ඇැගේ විස. ඉරට අම්ම සත්‍යක්‍රියා කරනව මෙහෙම මේ සරපයා මගේ දරුවස්ට දෂ්ටකරපු සරපයයි මම මේ විවාහ වෙලා ඉන්න මගේ ස්වාමියයි අතරි කිසි වෙනසක්නය මට මේ සත්්‍යයා යම් විටක මට අප්‍රියද අමනාපද අකමැති ස්වභභාවයක් මගේ හිතේ තියෙනවද ඒ පමණටම ස්වාමිනිීමට නුභ ගැනත් අකමැත්තක් අමනාපයක් අප්‍රියභාවයක් තියෙනවා. මට ඔබගැනෙ කිසිීම ප්‍රිය බවක් නෑ. ඒක සත්‍යයයි. මම විවාහෝ දාපටන්ම කිසිම ප්‍රිය මනාප බවකින් මම උබත්තිකවාසය කරේනෑ ඒක සත්‍යයයි. සත්‍යානු භාවින් මගේ පුතා සූපත්තේවා කර සත්‍යයක් ක්‍රියා කළා ආංගේ සත්‍යයක් ක්‍රියාවෙන් දරුව සූපත්තුනා. බලනම සත්‍යය කියන එක පෙන්වතුනි කොයි තරම් මාශිරුවාදයක්ද මෙ මේකට තමයි මේ ලෝක ධර්මතාවෙන් ලැබෙන ශක්තිය කියල කියන්නේ. දැන් අද කාලේ ගොඩක් දෙනෙක් අපි දකිනවා විශ්වක්තිය හොයනවා. මේ විශ්වශක්තිය කියල කියන්න පින්වත්නී න ඉරෙන්ගන්න බලයක්වත් හඳෙන්ගන්න බලයක්ත් පොළොුවෙන් ගන්න බලයක්වත් නවෙී. විශ්වශක්තිය කියල දෙයක් තියෙනවා. ඒක තමයි සභහාව දහම කියන එක හැබැයි ඒ සභහාව දහම කියන එක අපට සලකන්නේ අපි කටයුතු කරන විදියට. අපි හොඳ දේවල් කොත් සභාව දහම හොඳ දේදෙනවා අපි නරකදේ කළොත් සභාව දහම අපට නරක දේ දෙනවා අපි ඉල්ලන දේතමයි සභාව දහම පිට දෙන්නේ නමුත් ඕක තේරුම් කරගන්න අපට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි පිහත මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බොරු නොක කියනවා කියන එක ගුණධර්මවලට භූමයක් කියලා භාගතනහ දේශනා කරන්නේ බොරු නොකියවනව කියන එක ගුණධරමවලට භූමියයක් කියලා. ඒකයන්නේ යම්කිසි කෙනෙකින් බොරු කියන්නේ නැත්තම් ඔහුට අනිත් සියලුම පාප කරමවලින් ඔහුට මින්න පුොළුවන් භාග්‍යතු වහන්සේක දේශනා කරනවා ඒක දම්මං අතීතස්ස මසාවාදස්ස ජන්තුනු වීතින්න පර ලෝකස් නත්ති පාපං අකාරියන්. එක බොරු කිය කියෙනාට කළ නොහැකි පාපකර්මයක් නෑ එකැනේ යමෙක් බොරුවෙන් වලකිනවනං බොරු කියනකින් වලකිනවනං ආන ඒ කෙනාට පිහත්නී බොහෝ අකුසල පක්ෂියයන්ගෙන් නිදහස් වවෙන්න පුළුවන්. ඒක පිංහතුනි සඳහන් කරන්න අපිගේ භාගතු වහන්සේ පිංවතුනි එක ජීවිතයක. හාරිතකර තාපසවරෙක් වෙලයිපදිනවා. ඒ හාරිත තාපසතුමා එක රජගෙදරකට හැමදාම පිළු පිණිස වඩිදවා. මේ රජගෙදර රයුතුමා බොහෝම ශ්‍රද්ධහ තාපසතුමාට සිව්පසිං සංග්‍රහ කරනවා. නමුත් රජුට දවසක් තමන්ගේ රටේ එක නගරයක රජුට විරුද්ධව කැරල්ලක් ඇති වෙලා ඒක මර්ධනය කරන්න ටික දවසකට රටින් යන්න වෙනවා. බිරිද්ධට බාරදීල් යනවා තාපසුතුමාට හැමදාම රාජ්‍යභෝජනීෙන් සංග්‍රහ කරන්න කියලා. බිරිඳ ඒ විදියට කරනවා. නමුත් එක දවසක් බෝසතාණන් වහන්සේ එඉන්න ප්‍රමා දෙවෙනවා. බිරිඳ බලංගෙදල බලංගිදල අද තාපසුතුමා වඩින එකක් නෑ කියල හිතලා සඳුළු තලියයට ගිහිල්ල. දුහුල් වස්ත්‍රයකින් තමන්ගේ ශරීරය වසාගෙන. සඳලු තලේ ඇඳකට වෙලා වැතිරිලා ඉන්නවා. වස්තරයක් ඇඟවඩින් දාගෙන ඇඳට වෙලා වැතිරිලා ඉන්නවා. තිං ඒ වෙලාවී තාපසතුමා ඉරදිෙන් වඩිනවා. ඒ වඩිනකොට මේ අග්‍ර මහිෂිකාවට කරකයාගන්න දෙයක් නැතුවර් ෞරවේ වැඩිකමට එක පාට ඉන්නාසනී නැගිටිනවා. ඇගේ ති විිච්චව වස්තරී බිමට වැටුනාා. නගනෝ ශරීරයේ දැකපු තාපසුතුමාගේ යටවෙලා තිබිච සියලුම කෙලෙස් රාගාදී කෙලෙ ස්මතුවෙලා එතැම් පටන් තාපසුතුමාගේ තිබිට සියලුම ්‍යන අහිමි වුුණා. එරදිය අහිමි වුණා. රජුට බොහෝ දෙනෙක් මේ පිළිබඳ දැන්නවා. හසුන් යැව්වා. නමුත් රජුහිතන්නේ මෝන් මටමේ කියන්නේ තාපසුතුමාට විරුද්ධව මගේ හිතති අපැහැදීමක් ඇති කරබන්න. නමුත් මංඒක පිළිගන්න නෑ කියල රජු ඒ කියපු කිසිම කරුණක් පිළිගත්ති නේ. නමුත් පින්වතුනී රජුදැන් නගරටෙනවා. අතර මග මිනිස්සු කියනව පිළිගන්නන්නේ නයේ ඉදිරියට හමුවනවා බිරිද බිරිඳග මේ කාරණා වහනවා. පිරිඳ ස්වාමීනයක සැබෑවක් මගේ අතින් එහෙම වරදක් ුණනා කෙ පිළිගන්න. බිරිඳග වචන පිළිගන්නත් නැතු තා පපසුතුමාගේ ලඟට තියනවා. තාපසුතුමාගේ ගහිල මේ කාරණ වහනවා. ස්වාමීණි සැබෑවද මේ කාරණාව. තාපසුතුමා දන්නවා මම මිහෙමදයක් කළේ නැකිවොත් රජු පිල්ලිගන්නවා. නමුත් ලෝකයේ සත්‍යය වැනි අන් පිහිටක් නෑ පිහිට තියනෙ සත්‍යයම තමයි බොරු කියන කෙනාට ලෝකේ සම්මා සම්බුද්ධත්වයක් නෑ කියලා සත්‍යම ප්‍රකාශ කලා. එහෙමයි මහරජ ඔබ අසන දේශේමයි එක සත්‍යයක් කියනවා. ආන්නේ වෙලාවී පංහතුන රජුතාපසුතුමාට දොස් කියනවා. නී තරම් ඥානයක් තිබිලත් ඇයි මේ කිලෙස්්ටික පාලනය කරගන්න බැරි වුුණේ කියලා. පිහතී වෙලාවී රජතුමා. කරු කියදි බෝෂතන් වහසේකට කරුණු කියලා අවසරාරගෙන එතනම්ම මහවනයට ගියා රජු නැවත ඉන්න ඉන්න කියද්දි ආරාධනා කරද්ද. නමුත් කැලේට ගෙල නැවත භාවනා කරලා අර නැතියෝධයාන වඩාගෙන මරණින් මතු සුගතියට ගියා. බලන පින්වතනමි සත්‍යය කියන එක අපේ ජීවිතයට කොයි තරම් ප්‍රතිඵල ලැබෙනවද. එකයි කියන්නේ පිගතර දැ. ෝ මේ ධර්මතාවය කියන ස්වභාව දහම කියන ධර්මතාවය කියන මේ ලෝකී අති විශේෂයි. ඒකම් ප්‍රතිඵලය ලැබෙනවා හැබැයි ලැබෙන්නේ අපගමි බෞතික ඇසට පෙන ෙනෙ විදදිට නෙව දැන් ධනයක් දුන්නතින් කවුරුහරි කෙනෙ ඒ දානය ලැබෙන ආනිසංස අ පැත්තට පේ ඇතිවෙන්න පුළුව ඒ නිසා ධානයේ ආනිසංස තේරුම් කරගන්න දන්දීමෙන් මට මහබෝග මහසම්පත් සසරය ලැබෙනවෙන තේරුම් කරගන්න විශේෂ ඥානයක් අවශ්‍යයි. එකට තම සම්මාධිත්්තිික ඥානයක් අවශ්‍ය වෙන්නේ. දසවස්තුක සම්මාධිත්තිං ඉන්න කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. හැබැයි අපි හිතමු කවරුහර කෙනෙක් බැංකෝකටගේල මුදල් තැන්පත් කරනවා. ඒ මුදල් තැම්පත් කරන කෙනට මාසි අන්තිමට ම පොලියක් ලැබෙනවනි. ඒ පොලිය ලැබෙනකොට ඔහුට පේන වැස් දෙකට මම බැංකුවේ මුදල් තැන්පත් කරාම මට ලොකුලාබයක් ලැබෙනවා කියලා. ඒ නිසාග ඒකට යොමුුවෙන තරමය ශ්‍රද්දහවා සමහර දෙනෙකුගෙළඟ දන් දෙනකොට නැයි. නමු දානීතිබෙන පළේතේරුම් කරගන්ඩ ඊට වඩා විශේෂ ඥානයක් අවශ්‍යයි. ඒකට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. ඥානය ලබන්න නං සසරය කරපු පිනකුත් තමන්ට තියනට ඕන ඉතින් ඒ නිසා පින්වත්නී මෙි කාරණාව මං අද අපේ පින්වතුට මතක් කලි අපි ධර්මය තුළ හිත පිහිටුවාගෙන ජීවත්වෙනකොට ඒ ධරමයම ඒ කාන්තයම අපට සරණක් වෙනම හැබයි සරණක් වෙන්න නං අපි තුළත් යම් කිසි කැපවීමක් වෙහෙසක් තියෙනට ඕන හරියට උදාහරණයක් කියනවනං මේ තෙරුවන් සරණ යෑම කියන එක හරියට උදාහරණගෙන් කිවොතින් ගොබරක් වගේ. දැන්. කුම්ඹුර කියන එක ගොවයාට පිහිට වෙනවා. එක අපි දන්නවා. කුඹුර කියන එක ගොවියට පිහිට වෙනවා. හැබැයි කුඹුරෙන් ගොවියට පිහිටක් ලැබෙන්නේ ඒ ගොවියා ගෙදරහිටියට නෙවෙයිනි. ගොවයා ගෙදරට වෙලා හිටියා මටකුමරක් තියෙනව කෙල කිව්වට කුමරු ගොවියට පිහිට වෙන්නේ. ගොවියා කුමරට විල්ල කුමරසී සාලා එක වී ඇටයක් කුමර වැපුරුවෝත් කුඹර ගොවියට දෙනව වී කරලා. බලඩ වෙහෙසෙන්න යම්ප්‍රමාණයද ඊට වඩා වැඩිකරලා කුමරු ගොවිට සරණ වෙනවා. හරියටමිත් තිසරනත් තාගේ වගේ. ධර්මය තුො යම්කිසි කෙනෙක්. ැපවීමක් කරලා ජීවත්වෙන වන ැ සත්තු නොමර ඉන්නවා කියනෙ එක පින්වතනි කොයි තරම් අත්හැරීමක්ද බලන්න. මට අයිති නොවෙන මම වැඩ කරන ආයතන මට අයිති නොවෙන කුඩා දෙයක්වත් මම හොරකන් කරන්නේ නේ. ඔය තැනට හිත හදාගන්න පුළුවන්නම් බලන කොයි තරම් මත්හැරීමක්ද කියලා? එතකොට ඒ අත්හැරීම තුළ තමන්ට ලොකු කැපවීමක් කරඩ වෙනවා හරියටට ගොවියක් කුඹුරට බැහැල සීසානො වගේ ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඊළඟට කාමී වර්දවා හැසරෙන් නැතුවන්නව කිනිික කොච්චර අමාරුදයක්ද. ඒක බොහෝීර්යක් බොහෝ ප්‍රඥාවක් ඒකට අවශ්‍යයි. ඉතිං එහෙම වැලෙකිලා ඉඳීම කියන කාරණාව ලොුැප ලොකු වීරයා. බොරුණු කිය ඉන්නව කියනෙ කොච්චරමාරුද. ඒ බොරුවෙන් වැලකිලා ඉඳීම කියන එක හරි අමාරුදයක්. නවොත් එහෙමයි ඉන්නවනං ඒ ලොකු කැපවීමක් ලොකු වෙහෙසා. සුරාපානෙන් වලකිනව කියන එක අතාන් එහෙමයි. තු මේකට ලොකු කැපවීමක් කර්ඩඕන. සමහරලාට බොහෝදේවා ලත්හරින වෙන්නත් පුළමේව කරද්දි. සිල් රකිනකොට. හැබැයි එහෙම හරියට සිල්ටකින්න පටන් ගත්තුතින්. ඒ කෙනාට පින්වොතුන ඒ සීලයෙන් ලැබෙන අනුගග්‍රහය ඒ කාන්තයම ලැබෙනව හරියට අර උදාහරණයකින් කියනවනං බැංකෝගෝ මුදල් තැම්පත් කරාම මාසයන්තිමට පොලිය ලැබෙන වගේ නෙවී. අපට එහෙම නෙවෙයි මේ සභාව දහමට දැනෙන් ඕන මේ කෙනා ධර්මයත්යක ජීවත්තෙන කෙනෙක් කියලා. නැත්තං අර බෝධි පූජාවක් කරන කාලේ හැමදාම බෝධිය වන්දනා කරන යන වගේදයක් නෙවී. දැනෙන් ඕන මේකෙන දැන්වන්න නිවැරදි ප්‍රතිපදා වින්නකිනි අපි මොහොට සල කණ්ඩ ෝන. අන්න ඒ දැනෙන තැනට එනකම්ම පින් ඔතන අපි හොඳට සිල්රකින්නට ඕන. එක උදාහරණයක් කියනවනම් අධිමුක්ත කියල සාමනේරයන් වහන්සේ නමක් හිටා. මේ සාමනේරයන් වහන්සේ දවසක් උපසම්පදා කරන්න වයි සහගන්න ඕන නිසා ආජාරණන් වහන්සේගේ අවසරේ පරිදි ගෙදර යනවා යන්න කැලෑ පාරකින් ඔයිෑ හොරු ඉන්නවා. දැන් හොරු ඉන්න බව මේ සාමනේරයන් වහන්සේ දැක්කා. හොරු කල්පනා කර දැන් මේ සාමනේරයන් ගමට ගෙහිල්ැකිවූතින් මේ පාරය හොරු ඉන්නව කියල මේ පාරි කවුරුවත් තිනෙකක්නේ. එරි සබි මේ සාමනේරයන්ව මරමූ කියල තීරණය කළ මරන්න හැදවා. සාමනේරයන් කල්පනා කර මම කිසීම මාරගකට පලේකට පත්තිලනේ ම ශ්‍රමණධ ධර්මය පුරලනෑ. එස මට මැරණෙ කලාබයි. නිසා උපයක් යොදන්න ඕන කියලා සොරනායකට මෙහෙම කියනවා. පින්වත්නී එක දවසක් කැලේ වැද්දෙක් හාවෙක් මරණවා ඒ හාවගේ හම මස් හැමතැනම දාලා ඒක දකින අනි සතතියෝ මේ කෙලේ අනතුරු සහිතයිකෙ ලේ කළේ මගහැරල වෙන කලේකට ගිය එතොටට වැද්දට කිසිම සතේ කොයා ගැන බැරුනම් මරන්න ආගේ වගේ නුඹටත් මම මැරුවෝත් ගමී මිනිසු නගර මනිසු හිතයි මේ පාරේ සාමනේරයන් වහන්සේ නමකටවත් යන්න බැරි නම්. අපි කොහොම දයන්නේ. එතකොට මේ පාරේ කවරුවත්වෙන්න නොබලට කිසි දෙයක් හොයාගන්න බැරිවෙනවා. හැබැයි නොබලම්මට ජීවිතධානය දෙනවනං මම කාටවත් කියන්නේ නෑ පොරුන්දු වෙන්නම් නොබල මේ කැල ඉන්නවා කියලා. ැ පොරුන්දුවක් කරගෙන යනවා. තැ බලන් ලොකු අත්හැරීමක් නෙමක බොරු කියන්නේ නෑ ගමට ගහිල්ලා. පොරුන්දු වෙලාෑන කියන්නේ කියලා. මග යනකොට මේ හාමුදුරුවන්ගේ අම්ම ඉතාත්තැයි නංගී මගඉනවා. මේ පාරිගම්මනක්්‍යයන්. දෙමවපියන් එක කතා කරලා වයස විතරක් කහල පින්වතනමී සාමනීරෙන් වහන්සේ පන්සලට ගියා. අම්මට තාතරවක් කිවෙන පාරි හොරුඉන්නව කියලා. හොරු ටිකටම මේ දෙමෝපිය හමුවුණ මෝන්ට ගහලා මංකොල්ල කන්න හදනකොට අම්ම කෑගහනවා මම වදපු මගේ පුතා මට කිවවෙනේ. මේ සාමනේරයන්ව අපි බේරගත්ත නෑකේ කිය කිය නම කියවන්න ගත්තා. හොරනායකය ැබැලෝ මොකදේ සාමනේරයගේ කතාව. ඉතිං ඒ වෙලාවේ හොරනායකය විස්තරහනවා. එතකොට දැනගත්තා මේ පොරුන්දු වෙලාගේ පො හාමුදුරුවගේ දෙමවපියෝ. දෙමමාවපියන්ගේ ජීවිත රැක ගන්නවත් උන්වහන්සේ අපට පොරොන්දු වෙච්ච පොන්දු හට කරලනේ. උන්වහන්සේ අත්තිශේීීම සීලවන්තයි කියලා. ඒ සීලේ මත පෙහෙටල දෙමවපියන්ට ජීවිතධානය දෙනවා. දෙමවපයො බේරලය අබනවා. අර හොරු පන්සේ දෙනාම සාමනේරැන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා උනාහන්සගේ සීලියයට පැහැදිලා ආචාරන් වහන්සකිළඟ මහනවෙලා සානේරන් වහස උපම්පදාව වනා උන්වහන්ස ගැටතති උප සම්පද වෙලා උන්වහන්සගේ අතවැසියන්ලෙ ඉන්ඳදලා පස්සෙ කාලේ අරහත් පලේ පවල් ලබනවා. බලන පින්වතුනි මේ කාරණමන් අපේ පින්වතුන මතක් කල. ධර්මය තුළ ජීවත් එෙනකොට ඒ ධර්මයෙන් අපට පිහිටක් ලැබෙනවා. හැබැයි නිකම්ම නිකං පෞවැඩ කරකර හිටියක් කළ පිහිටක් ලැබින්නේ. අපේත් යම් කැපවීමක් තියෙන්න ඕන එකමම් මතක් කලේ හරියට කුමර වගේ. කුඹරේ වෙහෙසෙනකොට ගොවිට කුඹර පිහිට වෙන වගේ. ධර්මය තුළ ජීවත් වෙනකොට ඒ ධර්මය තුළෙෙන් අපට පිහිටක් ලැබෙනවා. එනිසා අන්ද දුස්ප්‍රාඥ පිරිසක්සේ. මේ සසර ගමන් කරන්න නැතුව මේ ලැබිච්ච දුර්ලබ මනුෂාත්ම භාවය තුළ අපේ පින්වත් හැම දෙනාම පුළුවවාන්තරම් බෙහෙස මහන්සේ වෙලා මේ මාර්ගය වඩාගන්න උත්සාගන්න. එසේ මාර්ගය වඩාගෙන මේ මාර්ගයේ දියුණු කරගෙන ලැබූමී දුර්ලබ මනුෂාත්ම භාවය තුළ තමන්ට තමන්ගේ ජීවිතය දම්මානදම්ව ප්‍රතිපදාව කොස්සේම ගමන් කරඩ මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරවේවා කියෙන ප්‍රාර්ථනාවෙන් අපි අදදට මේ දේශනාව නිමාවට පත්කරනවා. උදයමන අද දවසේ හිරු සදහම් උද ඉරිදා ධර්මානුසාාසනාව තුළින්. අපි ඉතාම වටින කරුණක් අපේ පින්හතට මතක්කරේ තේමනක් අපි නිරන්තරේම හිරු ඉරිදා උදෑසන සද්ධර්ම දේශනාව තුළින් සදහම් උදෑසන ධර්ම දේශනාව තුළින්, විවිධ ධර්ම මාතතු්‍රකාවස්සේ දේශනාවල් පැවැත්තුවා. ඒ හැම ධර්ම කාරණාවක්ම තුළින්ම්ම අපේ පිංවතුන් ජීවිති රැස්කරගන්න සියලු කුසල්. හිරු මාධ්‍යායතින සභහපසිතුමන් ප්‍රධාන. හැම දිනාටම මේපින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසරගමන සුවපත්තේවා. අවසාන ඔබා පැහැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සීලු දුකින් මිදෙම්වා මේ සියලු කිලස් බරින් නිදහස්වෙන්ම්වා. අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලතුම්, පාර්මිතාවක් මවේවායි, සාධූසාධෝ සාධෝ කියාපේ ප්‍රාර්ථනාකර.